Ayıbı olan obada sılbı tavasak veyva. Ağustos masaya obelak neyde kohumadı. Ağustos masaya tülü brahmaru giyip eak sidu veyvata niyamitay. Bu da brahaya Ağustos masaya pas veni da sit. Sinha raşiye tülü vakravan atarı Ağustos masaya visi devana ta. Nevata kataka raşiye de gaman karanaba. Sekiro grahaya Ağustos masa visi pasveni da kanya raşete pemini mat samagı niçe tatvete patvene va. Angaharu grahaya vushamba raşiyen mituna raşiyete mema masa visi hayveni da gaman karana va. Ravi grahaya da taman ge sinha raşiyete gaman karamin balavat vanne mema masa dasi vana da sitay. Mema grahayin ge hesrim ratavu ඔබේ ලග්නයට කෙසේ බලපානවාද යන්න අපි දැන් මෙතෙන් සිට විමසා බලමු. මේෂ ලග්නය ඔබට මෙම මාසය තුළ මුලදී අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා නම් එහි සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි බවක් පෙන්නුම් කරනවා. මුදලක් ලැබීමට මුල් සති දෙක තුළ යහපත් වෙනවා. අගෝස්තු මුලදී ඥාතියෙකු හෝ යහළුවෙකුගේ උපකාරයක් මත ප්‍රශ්නයක් විසඳා ගැනීමට හැකිවනවා. අගෝස්තු මාස 15 වෙනිදාන පසුව තරම ප්‍රවේශම් වන්න. අවිවාහකයෙකුගේ ප්‍රේම සම්බන්ධතාවය කැඩී බිඳී යන අතර විවාහකයෙකුගේ පෞල් ජීවිතය තුළ ප්‍රශ්න ඇති කරන කාලයක් බව පෙනී යනවා. මුදල් ප්‍රශ්නයක් නිසා ඥාතියෙකු අමනාප විය හැකි. වයසක අයට වාත අමාරු ස්නායු රෝග ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඉගෙන ගන්න දරුවන් හට අන්තිම සති දෙක තුළ යහපත් වෙනවා. සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීම තුළින් සාර්ථක ප්‍රතිඵල අත්වන බවක් පෙනී යනවා. වෘෂභ ලග්නය ඔබට සතිය මුලදී දුර බැහැර ප්‍රදේශයක සංචාරය කිරීමට ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ගෙදර දොර වැඩ රාජකාරි කෙරෙහි වෙනදාට වඩා උනන්දු ඇති කරන බවක් පෙනී යනවා. ගෙදර දොර අලංකාරය උදෙසා කටයුතු කරනවා. අවිවාහකයට මංගල යෝජනා ලබන අතර ප්‍රේම සම්බන්ධතාවල් හට ගන්නවා. ඊඩමක වාහනයක් ගන්න බලන් සිටින අයට අගෝස්තු මාස 15 වෙනිදාන පසුව ඒට සුදුසු කල දශාව ලබනවා. තැන්පත් මුදල කුමක් හෝ කටයුත්තකට වැය කරන බවක් පෙනී යනවා. මාසයේ අන්තිම ඥාතියෙකුගේ වියෝවක් හේතුවෙන් කාලයක් මුදලත් වැය කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. තරම කුදරය ආශ්‍රිතව උෂ්ණ රෝග තත්ත්ව ඇතිවීමට පළවනි. මිත්‍ර ලග්නය මිත්‍ර ලග්නයෙන් උපන් ඔබට අගෝස්තු මුල තමන්ගේ සහෝදරයෙකු වෙනුවෙන් මුදලක් වැය කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. නමුත් තමන් කරන රැකියාව තුළ උසස් වීම් ලැබීමට හේතු වෙනවා. විවාහක අයට පෞල් ජීවිතවල තරමක් ප්‍රශ්න දුරස් වීම ඇතිවීමට පුළුවනි. අවිවාහක අයට මෙතෙක් කල් තිබූ ප්‍රේම සම්බන්ධතාවයක් අසාර්ථක වීම නිසා සිත් ඇවුලක් ඇති කරන බවක් පෙනී යනවා. මාසයෙන් පසු සති දෙක තුළ ඔබ විදේශ ගමන් යන බලාපොරොත්තු වන අයෙකු නම් ඒ සඳහා කාලය කැප කිරීමත් සුබ ආරංචි ලැබීමටත් හේතු වන බවක් පෙන්නුම් කරනවා. දුර බැහැර ප්‍රදේශයක සංචාරය කිරීමට ලැබෙනවා. ඉගෙන ගන්න දරුවන් පාසල් අධ්‍යාපනයට අමතරව බාහිර ක්‍රියාකාරකම් වලට යොමු වීමේ ප්‍රවණතාවයක් දක්වන බවක් පෙනී යනවා. කටක ලග්නය කටක ලග්නයේ ඔබට අෂ්ටමයේ රාශිය කපල කාලයක් ගත කරන බැවින් යමක් කිරීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබ ප්‍රධානත්වය ගැනීමට උත්සාහ දරනවා. තමන්ට හිමිතැන රැක ගැනීමට මහත්සේ උනන්දුව දක්වන මාසයක් වන බවක් පෙනී යනවා. තමන් හට නොගැලපෙන කටයුත්තක් කිරීමට උත්සාහ කිරීම තුළින් අපහසුතාවයට පත්වීමට පුළුවනි. ඔබට උරුම දේපලක් වාහනයක් විකිණීමට සුදුසු කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ඒ තුළින් ආර්ථික වාසි ලබනවා. සතියක සිත් ඇවුලක් ඇති කරනවා. ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටීමට හෝ තැන්පත් මුදලක් නිෂ්ඵල දෙයකට වැය කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. සිංහල ලග්නය සිංහ ලග්නයෙන් උපන් ඔබ අගෝස්තු මුල් සති දෙක තුළ ඔබට හොඳ ආත්ම විශ්වාසයෙන් යුක්තව කටයුතු කරන බවක් පෙන්නුම් කරනවා. සමාජය තුළ පිළිගැනීම ප්‍රසාදය හිමිවනවා. බාහිර අයගේ ආදරය දිනාගත හැකි වන බවක් පෙනී යනවා.
තීරණ ගැනීමේදී තරමක් චංචල ගති ඇති කරනවා. රැකියාව ව්‍යාපාරවල දියුණුව අත්වන අතර අගෝස්තු මාසයේ 15 වෙනිදාන් පසුව රැකියාව සහ ව්‍යාපාර තුළ අර්බුදකාරී තත්ත්වයක් පැනනගෙන බවක් පෙන්නුම් කරනවා. බාහිර කාන්තා පාර්ශ්වයෙන් චෝදනා එල්ලවිය හැකි. ඔබත් වචන ප්‍රකාශ කරන විටදී කඩදාපු පළියට ප්‍රකාශ නොකරන්න. සූද ප්‍රශ්නයක් දුරදිග යෑම තුළින් විවාහක අයගේ පෞල් ජීවිතවලද ප්‍රශ්න ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නජ, කන්‍යා ලග්නයෙන් උපන් ඔබ විදේශගත වීමට උත්සාහ දරන අයෙකු නම් ඒ සඳහා කාලය මිඩංගු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. ඒ තුළින් ඵල ප්‍රයෝජන ලබනවා. මුල් සති දෙක තුළ රැකියාව තුළ තිබූ ගැටලු සහගත තත්ත්වය අගෝස්තු මාස 15 වෙනිදාන් පසුව නිරාකරණය කර ගැනීමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. මුදල් පිළිබඳව දුරදිග බලා වැඩ කරන්න. පාඩුවක් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. තමන්ට ලැබීමට තිබූ මුදල ප්‍රමාද වීමට හේතුවන අතර ඒ නිසා සිත තුළ කනස්සල ස්වභාවයක් ඇති කර ගන්නා බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නජ, තුලා ලග්නයෙන් උපන් ඔබ වෙනදාට වඩා රැකියාව සහ ව්‍යාපාරංශ වලට උනන්දුව දක්වන බවක් පෙන්නුම් කරනවා. මහන්සි වී වැඩ කරනවා. නිතරම මුදල් ලිපේමට උත්සාහ දරනවා. ගමන් බිමන් බහුල වන අතර දුර ප්‍රදේශවල සංචාරය කිරීමට හේතු වන බවක් පෙන්නුම් කරනවා. සතියක නීතිමය ප්‍රශ්නයක් සඳහා කාලයක් මුදලක් කැප කිරීමට සිදුවන බවක් පෙනී යනවා. ඔබ වාහන පදවන අයෙකු නම් ප්‍රවේශම් වන්න. තමන්ට උරුම වාහන බාහිර අයට නොදෙන්න. ළඟින්ම ඇසුරු කරන මිතුරා ගැන කල්පනාකාරී වන්න. ඔහු හෝ ඇයගෙන් තමන්ට කරදර ඇති වීමට පුළුවනි. ඉගෙන ගන්න දරුවන් හට අධ්‍යාපන කටයුතු නිදහසේ කර ගැනීමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. වෘච්චික ලග්නය, වෘච්චික ලග්නයෙන් උපන් ඔබ තුළ උනන්දුව උත්සාහය ඇති කරන බවක් පෙන්නුම් කරනවා. දුරදිග බලා කටයුතු කරනවා. පසු කාලය තුළ කරපු දෙයක් තුළින් ලාභ ප්‍රයෝජන ලැබෙන බවක් පෙනී යනවා. රැකියා ව්‍යාපාරවල දියුණුව අත්වනවා. අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුදුසු මාසයක් වන බවක් පෙනී යනවා. ගේදර ඉඩකඩම් ලබන අතර අලුතින් වාහනයක් ගැනීමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබනවා. විවාහක අයට අගෝස්තු මාස 15 වෙනිදාන් පසුව තම බිරිඳ හෝ ස්වාමි පුරුෂයාගෙන් තරමක් කරදර තත්ත්වයක් පැනනගින බවක් පෙනී යනවා. ධනු ලග්නය, ධනු ලග්නයෙන් උපන් ඔබට මාසයේ මුල සිටම මුල් සති දෙක ඇතුළත තම දෙමාපියන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. පියාට අපල තත්ත්වයක් බලපාන අතර ඒ සඳහා ඔබට මුදලක් කාලයක් කැප කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. උත්සාහය උනන්දුව පවතිනවා. මොන ප්‍රශ්න ආවත් හොඳ ආත්ම ශක්තියකින් යුක්තව කටයුතු කරනවා. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට අදහස් පහළ වෙනවා. අගෝස්තු මාස 15 වෙනිදාන් පසුව අපේක්ෂා කරපු කාරණයක් ඉටු වීම තුළින් සිත තුළ ප්‍රබෝධය ලබනවා. මකර ලග්නය, මකර ලග්නයෙන් උපන් ඔබ අගෝස්තු මාසයේ මුල් සති දෙක තුළ ගමන් බිමන් සීමා කරන බවක් පෙන්නුම් කරනවා. ගින්දරින් විපත් අනතුරු ඇති වීමට පුළුවනි. විවාහක අයට තමන්ගේ දරුවන් වෙනුවෙන් කාලයක් මුදලක් වැය කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. දරුවන්ගේ රෝගී තත්ත්වයක් උදෙසා කාලය මුදල වැය කිරීමට හේතු වනවා. ඇසුරු කරන අය අතේ දුරින් ඇසුරු කරන්න. සතුරු කරදර ඇති විය හැකි. ගමන් බිමන් යන විටදී තමන්ගේ මුදල් පසුම්බිය රැකගන්න. බාහිර ප්‍රශ්න වලට අත දැමීම හොඳ නැත. මාසයේ අග යහපත් ප්‍රතිඵල ලැබෙන අතර ලාභ ප්‍රයෝජන ලැබෙන බවක් පෙන්නුම් කරනවා. රැකියාවක් නොමැතිව රටවන අයට සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබීමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. මාසයේ අගදී සිතට සහනයක් උපදවනවා. විවාහක අයට දරුපල ලැබීමට හේතු වනවා. කුම්භ ලග්නය, කුම්භ ලග්නයෙන් උපන් ඔබට අගෝස්තු මාස මුල් සති දෙක ඉතා හොඳ බවක් පෙන්නුම් කරනවා. රැකියාව ව්‍යාපාරවල දියුණුව ලබන අතර ලාභ ප්‍රයෝජන අත්වනවා. ඉඩකඩම් දේපල ලැබෙනවා. උනන්දු උත්සාහය තුළින් ඵල ප්‍රයෝජන ලැබෙනවා. අගෝස්තු අන්තිම සිකුරු අට බැන්නට පැමිණ නීච වන නිසා පරිස්සම් වන්න.
නීතිමය ප්‍රශ්න අනතුරු ඇතිවිය හැකි. කුමක් හෝ කටයුත්තකට පොලිසිය උසාවි ගන්න යන තත්ත්වයක් ඇතිවිය හැකි බව පෙන්නුම් කරනවා. තමන්ට නොගැලපෙන කටයුත්තක් කිරීම තුළින් සිත් තැවුලක් මාසය අග තුළ ඇතිවනවා. පිරිමියකු නම් කාන්තා පාර්ශවයේ හිරිහැර කරදර ඇති කරන බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නජ මීන ලග්න හිමි ඔබට ගෙදර දොර වැඩ කටයුතු උදෙසා වැඩියෙන් කාලය කැප කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. ඉදිකිරීම් කටයුතු උදෙසා ධනය ශ්‍රමය වැය කරන බවක් පෙනී යනවා. ඔබ තුළද උනන්දුව උත්සාහය ලබනවා. ලග්නයේ රාශිකේ ගත කරන නිසා දුරදික බලා වැඩ කරන්න. අගෝස්තු මාස 24 වෙනිදාට පසුව පරිස්සම් වන්න. තමන්ට නොගැලපෙන අය ඇසුරු කිරීම නිසා නින්දා අපහාස ලැබෙන බවක් පෙන්නුම් කරනවා. සමාජයේ තුළින් දෝෂාරෝපණ ලැබිය හැකි. විවාහක අය පවුල් ජීවිතය රැක ගැනීමට උත්සාහවන්ත කාන්තා පාර්ශවයේ චෝදනා එල්ලවනවා. සිකුරු හත නිජ වීම හොඳ නැත. අගෝස්තු වක බාහිර ප්‍රශ්නවලට අත දැමීමෙන් වැළකී සිටීම යහපත් වන බවක් පෙන්නුම් කරනවා.